අයිබෝන් මම ඔලට අද කියලා දෙන්න යන්නේ මේ මේජර් ස්කේල් නිර්මාණය වෙන හැටි මේක විශේෂයෙන්ම තියෙනවා අපේ 9 වසර 10 11 පාසලේ සංගීතය අධ්‍යයන දුර පුතාලට හොඳින් අහගන්න මම සරලව කියලා දෙන්නම් කොහොමද මේ මේජර් ස්කේල් එකක් නිර්මාණය වෙන්නේ හරිම සරලයි න්‍යායක් තියෙනවා ඒකට පදනමක් තියෙනවා මේ පදනම කොහොමද අපි හොයාගන්නේ ඔයගොල්ලෝ දන්නවා ඔගොල්ලෝ දන්න ප්‍රධාන ස්වර 12ක් තියෙනවා. ඒක අපිට සංගීතය හදාරන පාසලේ 7 වෙනි කියලා දෙනවා. අපි දන්නේ සරිගම් පද නී ස්වර 7 වුණාට මේ 7 අතරමැද තව ස්වර 5 දෙනෙක් ඉන්නවා. මේ 5 දෙනත් එකතු වෙලා ස්වර 12ක් නිර්මාණය වෙනවා. මොනවද ස්වර 12? අපි බලමු. මේ තියෙන්නේ සා, කොමල රී, සුද්ධ රී, කොමල ගා ගා මා තිවරුමා පා කෝමලදා සුද්දා කෝමලනි සුද්දනි උච්චසා මේ ස්වර 12 එක පාට උගලන්ට මතක තියාගන්න අමාරු වෙන්න පුළුවන්. උගලු දන්නේ සරිගම් පද නිසකින ස්වර 7. මේ අතරමැද ඉන්න පස් දෙනා විතරන් තාම මතකෙට තියාගන්න අමාරුයි. ඒක අපි කාලයක් හැද්දි තමයි ඒක භාවිත කරනකොට එහෙම වෙන්නේ. මතකෙ තබා ගන්න පුළුවන් වෙන්නේ. අපිට වැදගත් මේ සරිගම් පද නිස කියන ස්වර 7 කොහොමද හැදුනේ? කොහොමද එහෙම න්‍යායක් ගොඩනැගුණේ? ඒතර සරිගම් පද නි කියන්නේ මේජර් ස්කේල් එක. අපේ පාඩම මේජර් ස්කේල් නැත්නම් මේ මහා සප්තකයෙන් හැදෙන ස්වර 7. මේජර් සරිගම් පද නිස කියන ස්වර 7 8 ඇතුලේ මොකද්ද තියෙන සිද්ධාන්තය? න්‍යාය. අපි කොහොමද හොයාගන්නේ? ඒ න්‍යාය තුලින් අපි කොහොමද වෙන ස්කේල් එකක් නිර්මාණය කරගන්නේ? බලමු. ඔයාලට පේනවා මගේ අතේ තියෙන්නේ මෙලෝඩිකාව. මේ මෙලෝඩිකාවේ මම මේ කළු පාට දෙකක් අතර තියෙන මේ වම් පැත්තේ තියෙන කළු එක මම සා කියලා අපි හඳුනාගන්න. එතකොට මතක තියාගන්න මේ ස්වරය හෝ වෙන ඕනම ස්වරයක් ගත්තාම ඒ ස්වරේ ඉඳලා එයාගේ ළඟම ස්වරයට වම් පැත්තට වෙන්න පුළුවන් දකුණු පැත්තට වෙන්න පුළුවන්. ළඟම ස්වරයට දුර සෙමිටෝන් එක කියන්නේ අපි කියන්නේ අර්ධ ස්වරයක්. නැත්නම් ටෝන් භාගයක්. ටෝන් භාගයක දුරක්. ආයි මතක තියාගන්න අපි පටන් ගන්න මේ මෙලෝඩිකාවේ තියෙන අර්ධ ස්වර 12. මේ ස්වරයක ඕනෑම ස්වරයක ඉඳලා එයාගේ වම් පැත්තට හෝ දකුණු පැත්තට එයාට ළඟම තියෙන ස්වරයට දුර කොච්චරද? ටෝන් භාගයයි නැත්නම් සෙමිටෝන් එක. අන්නේ කාරණා හොඳින් මතක තියාගන්න. සෙමිටෝන් එක. එහෙනම් බලමු. මේ සා ඉඳලා මෙයාට අපි යනවා දකුණු පැත්තට. දකුණු පැත්තට යද්දී මුලින්ම හම්බෙන්නේ මෙයාව. මෙයාව නේ? මෙයාට කියන්නේ කොමල රී කියලා. කොමල රී. ඒ කියන්නේ මෙයා තමයි ළඟම. එතකොට මෙයාට දුර කොච්චරද? ටෝන් භාගයයි. ඊට පස්සේ මෙයා මෙතෙන් ඉඳලා මෙතෙන්ට ගියොත් ටෝන් භාගයයි. ඊළඟට සුද්ධ රී. ආයි මෙතෙන්ට ගියොත් ටෝන් භාගයයි. මෙතෙන්ට ගියොත් භාගයයි. මෙතන කවුරුත් කළු පාට ස්වර දෙකක් නැහැ. එහෙනම් ගාසා මාත්‍ර තියෙන්නේ භාගයයි. අතරමැදි නැහැ කවුරුවත්. ඒ දෙන්න සතුටින් ඉන්නේ හඳු මිත්‍රව දෙන්නෙක්. ඒ නිසා මේ දෙන්න අතර තියෙන්නේ දුර පරතරයේ අඩුවෙන්. ඒ භාගයක් නැත්නම් ටෝන් භාගයක් නැත්නම් සෙමිටෝන් එකක්. ආයි සුද්ධ මාන්දර තියුණු මාටත් භාගයයි. පාට භාගයයි. කොමල දාට භාගයයි. සුදු දාට භාගයයි. කොමල නීට භාගයයි. සුද්ධ නීට භාගයයි. ආයි උච්චසාට භාගයයි. මෙහෙම ගත්තාම මේ ස්වර 12 සර 12 අතර එකිනෙකාට දුර පරතරයේ කොච්චරද? සෙමිටෝන් එකක්. නැත්නම් ටෝන් භාගයයි. සෙමිටෝන් එකක් කියන්නේ. ඒතර අපි අර්ධ ස්වරයක් කියලා කියනවා. අර්ධ ස්වරයක් කියලා. එහෙමනම් දැන් ඔයගොල්ලෝ හඳුනගත්ත සායිදල කොමල රීට භාගයයි සුද්ධ රීට භාගයයි මෙහෙම භාග කතන්දර තමයි. එහෙනම් මට කියන්න මේ සායිදල කෙලින්ම සුද්ධ රීට කොච්චර දුරක් තියෙනවද? සුද්ධ රීට ටෝන් එකක් තියෙනවා. ඒ මෙතෙන්ට ගියම් භාගයේ මේ භාග දෙක එකතුනහම ටෝන් එකයි. එහෙනම් ටෝන් එකක දුරක් තියෙනවා. නේ? ටෝන් එකක දුරක් තියෙනවා. හරි. එහෙනම් අපි බලමු මේ සා ඉඳලා මේ රීට කොච්චර දුරක් තියෙනවද? ටෝන් එකයි. මොන බලන්නේ? මෙතෙන්ට භාගයයි මෙතෙන්ට භාගයයි. එහෙනම් ටෝන් එකක් තියෙනවා සා සිට රීට. ඇයි කොහොමද එක ආවේ? මෙතෙන් ඉඳලා මෙතෙන්ට භාගයයි මෙතෙන් ඉඳලා මෙතෙන්ට භාගය කියන්නේ අර්ධ ස්වර දෙකක් එකතු වෙලා. සායිදල කොමල රීට භාගයයි කොම සුද්ධ රීට භාගයයි
එතකොට සෙමි ටෝන් දෙකක් කියන්නේ ටෝන් එකයි. ආය රීඳල ගාට කොහොමද? ඒත් භාගයයි භාගයේ ටෝන් එකයි. භාග දෙකක් කියන ටෝන් එකයි. ඒ කියන්නේ සා සිට රීට ටෝන් එකයි රී සිට ගාට ටෝන් එකයි ගා සිට මාට භාගයයි. කෙලින්ම කවුරුවත් අතරමැදි වුණේ නැහැ. ළඟම සර දෙක භාගය. එහෙනම් ටෝන් ටෝන් සෙමි ටෝන් නාව සාරි ගා මා කියන සර හතර අතරද. ඊට පස්සේ මා සිට පාට එකක් තියෙනවා නේද? තිවුරු මාට භාගයයි පාට භාගය එකතුනහම මා සිට පාට තියෙනවා ටෝන් එකක්. ඊට පස්සේ පා සිට දාට දාට එකක් තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට කොමල දාට කියොත් භාගයයි මෙතෙන්ට භාගයයි ටෝන් එකක් තියෙනවා. ආයි දා සිට නීට ඒත් එකක් තියෙනවා. ඇයි මෙතෙන්ට කියොත් භාගයයි මෙතෙන්ට භාගයයි භාග දෙකිනවා නී. නී සිට උච්චසාරට තියෙන්නේ ටෝන් භාගය. එහෙනම් කතන්දරේ තේරෙනව ඔයගලන්ට. සරිගම් පදනිස කියන සොර හත අතර දුර පරතරේ ටෝන් වලින් කිව්වොත් කොහොමද? ටෝන් ටෝන් සෙමි ටෝන් 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 සෙමි ටෝන්. ඔන්න ඔය න්‍යායමත් තමයි මේජර් ස්කේල් එකක් නිර්මාණය වෙලා තියෙන්නේ. අපි මම ආයි සාරාංශගත කරලා කියන්න මේ සොර 12 අතර එකිනෙකාට දුර එකිනෙකාට ළඟ පරතරේ සොර 12ක් තියෙනවා. අපි මම මතක කරන්න ඉපා සොර 12ක් ඉන්නවා අපේ සප්තකය තුළ. මේ සොර සුද්ධ සොර 7යි මේ තිවුර සොරයයි කොමල සොර 4යි ඔක්කොම 12ක් ඉන්න. මේ 12 ඇතුලේ තමයි මෙතනින් තෝරගන්නේ ටෝන් ටෝන් සෙමි ටෝන් කතන්දර යන සරිගම් පදනිස කියන සොර 7 විතරක් කොන බලන්න. එහෙම ගත්තාම සරිගම් පදනිස කියන සොර 8 අතරේ දුර න්‍යාය තමයි ටෝන් ටෝන් සෙමි ටෝන් 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 සෙමි ටෝන්. කොහොමද ඇදුනේ? හැම සොරයකටම ළඟම සොරයට සෙමි ටෝන් නම් ටෝන් භාගය නම් සාසිට රීට එකක් ආව ටෝන්. ඇයි මෙතෙන්ට භාගය මෙතන එකක් ආව? එකක් ආව ගාසිට මාට භාගය, මාසිට පාට එකයි, පාසිට දාට එකයි, දාසිට නීට එකයි, නීසිට උච්චසාට එකයි. ටෝන් ටෝන් සෙමි ටෝන් 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 සෙමි ටෝන් කියන කතන්දරේ නිර්මාණය වුණා සරිගම් පදනිස කියන සොර 8 අතර. එහෙනම් හොඳට මතක තියාගන්න C major ස්කේලේ තියෙන සරිගම් පදනිස කියලා සොර 8ක්. මේ සොර 8 අතර දුර පරතර තමයි ටෝන් ටෝන් සෙමි ටෝන් 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 සෙමි ටෝන්. කොහොමද හැදුනේ කියලා ඔයගොල්ලෝ දන්නවා. අපි පොඩ්ඩක් මම ලියලා පෙන්නන්න තරග් ගාලා. සා රි ගා මා පා ධා නි සා. සා සිට මෙතෙන්ට භාගයේ එකයි. ටෝන් T එකයි. රී සිට ගාට T එකයි. ගා සිට මාට T භාගය නැත්නම් සෙමි ටෝන්. මා සිට පාට T එකයි. පා සිට දාට T එකයි. දා සිට නීට T එකයි. නී සිට උච්චසාට T භාගයයි. එහෙනම් මේ කියන්නේ ටෝන් ටෝන් සෙමි ටෝන් 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 සෙමි ටෝන්. ඉතින් මේ න්‍යාය අනුව ඔයගලන්ට පුළුවන් වෙනස් සොරයක් පළවෙනි සොරේ කරගෙන ඔය දුර පරතරයේ මේ සොර 8 අතර තියාගෙන ස්කේල් නිර්මාණය කරන්න. එහෙම නිර්මාණය කළොත් D ස්කේල් එක අපි කොහොමද බලමු? D ස්කේල් එක නිර්මාණය කළොත් වෙන සොර 8 1 2 3 4 5 6 7 8. එතකොට මේක C ස්කේල් එක. මේක සාසරයෙන් පටන් ගන්න නිසා මේකට අපි කියනවා C ස්කේල් එක. C major ස්කේල් එක කියලා. ඔන්න D කියන්නේ පළමු සොරේ රී. අර වගේම බලමු පළවෙනි සොරේ ඉඳලා දෙවෙනි සොරේ ටෝන් එකක් තියෙන්න ඕනේ නේද? පළවෙනි සොරේ ඉඳලා දෙවෙනි සොරේ ටෝන් එකක් තියෙනවා. එහෙනම් රී නම් පළවෙනි සොරේ ටෝන් රී නම් පළවෙනි සොරේ ටෝන් එක දුරක් ගියාම හම්බෙන්නේ කාවද? මෙන්න රී පළවෙනි සොරේ. අපිට ටෝන් එක දුරක් යන්න ඕනේ කියලා ඉස්සෙල් ස්කේල් එකෙන් කියලා දුන්නා. පළවෙනි සොරේ ඉඳලා දෙවෙනි සොරේ හම්බෙන්නේ මේජර් ස්කේල් එක ටෝන් එකක දුරක් ගියාම කියලා. මේ සා රී හම්බෙලා තියෙන ටෝන් එක. එහෙනම් අපි නිර්මාණය කරන D ස්කේලේ ඔය න්‍යාය තියෙනවනේ. D ස්කේලේ රී ඉඳලා හරි මොකක් හරි සොරේ ඉඳලා දෙවෙනි සොරේ හම්බ වෙන්නේ ටෝන් එකක දුරක් ගියාම. බලන්න කාවද හම්බ වෙන්නේ? මෙන්න රී. මෙතෙන්ට කියොත් භාගයයි, මෙතෙන්ට කියොත් තමයි එකක් වෙන්නේ. එහෙනම් කාවද හම්බ වෙන්නේ? D ස්කේලේ දෙවෙනි සොරේ වෙන්නේ කවුද? ගා. එහෙම කියොත් මේ න්‍යාය වගේ මෙතන ටෝන් එකක්. ඊට පස්සේ අපිට තුන්වෙනි සොරේ හොයාගන්න ඕනේ. මෙයාගේ තුන්වෙනි සොරේ හම්බෙලා තින්නේ දෙකේ ඉඳලා ටෝන් එකක් ගියාම. දැන් අපිට හම්බුනේ D ස්කේලේ දෙවෙනි සොරේ මොකද්ද? ගා. අපිට එකක් ගියාම හම්බෙන්නේ කවද්ද? මෙතෙන්ට මාවල්ට ගියොත් භාගයයි. මෙතෙන්ට ගියොත් බාන්න. භාග දෙක තුනම එක ගණන් පාඩමක් වගේ. එතකොට තිවුර මා තමයි අපේ ටෝන් එකකට ගියාම හම්බෙන්නේ. ටෝන් එක දුරක් ගියාම හම්බෙන්නේ තිවුර. එහෙනම් අපේ D ස්කේලේ 1 2 3 වෙනි සොරේ වෙන්නේ තිවුර
निधसोन्गत सीस्केले हतरणि स्वरेट तुंगणि स्वरे हतरणि स्वरेट दूरक टी भागे एना मेके तुंगणि स्वरे हतरणि स्वरेट टी भागे टोन भाग दुरक अपे अपे तुंगणि स्वरे तमय तीव्रमा भाग्य गेहमेम पा लंगम स्वरे पा एना डी स्केल हतरणि स्वरे पा दुरकी भागे एना अभी दंग हतरक होयागत पाश्चनि स्वरे होयागन्नोड अभी මේක නම් 4 ඉඳලා 5ට T එකක දුරක් ගිහිල්ලා තියෙනවා. මේජර් න්‍යාය අනුව මේජර් ස්කේලේ න්‍යාය අනුව 5 වෙනි ස්වරය හම් වෙන්නේ 4 ඉඳලා T එකක් ගියාම. බලන්න කවුද කියලා. අපි ඉන්නේ 5 වෙනි 4 වෙනි ස්වරේ පා. එකක් ගියාම මෙතෙන්ට ගියොත් භාගය එනක් දා. දානිය දෙකක් ගියාම හම් වෙන්නේ. එහෙනම් දා තමයි T1. දා තමයි මේජර් ස්කේල් D මේජර් ස්කේල් එකේ 5 වෙනි ස්වරය වෙන්නේ. අපි දැන් 5 වෙනි ස්වරේ ඉන්නේ කෝ දා දා අපිට ඕනේ 6 වෙනි ස්වරේ හොයාගන්න 6 වෙනි ස්වරේ කොච්චර දුරක් තියෙනවද 5 වෙනි ස්වරේ ඉඳලා කොච්චර දුරක් ගියාම 6 වෙනි ස්වරේ හම්බෙන්නේ මේ තර්කයේ කොට නැගෙන්න ඕනේ අපි හිතේ ඒකට අපි නිදසුනක් හිතේ ගන්නවා C scale එක C scale එකේ 6 වෙනි ස්වරේ හම්බුනේ පා ඉඳලා T එක දුරක් ගියා අපි දන්නවා T එකක් කියන්නේ semitone දෙකක් අපි ඉන්නේ දා වල නම් එකක දුරක් ගියාම කවද හම්බෙන්නේ මෙතෙන්ට ගියොත් භාගයයි අපිට හම්බෙන්නේ D नी गिहाम टी एकाई इड बस आप इड भाई का मैं कर देगा तूने आधर पाह हाय हाथ्ते निसोरे मैं आगे हाथ्ते निसोरे हम बिल्कुल तीन को हम दहाई इधर एका का दुराग गिहाम इन्हें गापे हाय भी निसोरे नी नांग एका का दुराग गिहाम का उधर उच्च सावल टिके उत बाग गया है जब ओमल रियो टिके उत थमाई का किन्हें वाला डी स्केल लगे हाथ्ते निसोरे गया ने उच्च ओमल री दुरा कोच्चर द टी एकाई අපි 8 වෙනි ස්වරය වෙන්න ඕනේ 8 වෙනි ස්වරය වෙන්නේ භාගයක දුරක් ගියාම T භාගයයි එහෙනම් 8 වෙනි ස්වරය කවුද කොමල රී නම් D ස්කේල් එකේ 7 වෙනි ස්වරේ භාගයක් ගියාම හම් වෙන්නේ රී ස්වරය උච්ච රී ස්වරය තමයි 8 වෙනි ස්වරය එන්න එයාගෙත් උතර මේ ටෝන් ටෝන් සෙමිටෝන් ටෝන් 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 සෙමිටෝන් කියන කතාව අනුව තමයි D ස්කේලේ නිර්මාණය D ස්කේල් එකේ ස්වර තමයි රී ගා තියුන මාපාදා නී කොමල රී සුද්ධ රී මේක නිර්මාණය කරගන්න ඔයගලන්ට මේ න්‍යාය මතක තියෙන. තව වෙන ස්වරයක් ගා ස්වරය ප්‍රධාන ස්වරය කියලා ගත්තොත් ඒකෙන් නිර්මාණය වෙන්නේ E ස්කේල් එක. ඒකත් ඔයගලන්ට මේ පළමු ස්කේල් එකේ තියෙන ස්වරාට අතර තියෙන දුර පරතරය ගැන හිතලා හදාගන්න පුළුවන්. ඒකට ඔයගොල්ලෝ පැත්තකින් ස්වර 12 ලියාගන්න විභාගෙදී නම් ස්වර 12 පැත්තකින් ලියාගෙන ඒක හැම ස්වරයකටම තියෙන සෙමිටෝන් එකක් කියලා හිතාගෙන පටන් ගන්න තැන ඉඳලා ටෝන් ටෝන් සෙමිටෝන් ටෝන් 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 සෙමිටෝන් කතාවේ මේජර් ස්කේල් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. මේක නැවත නැවත අහලා ඔයගොල්ලෝ තව තව ඔළුවට දාගන්න දෙතුන් පාරක් බලන්න වෙනවා. හරි බලලා කොහොම හරි මේක ඉගෙන ගන්න. උගලන්ට ඉතාම වටිනවා. ඒ වගේම GM sorry මගේ YouTube channel එකටත් පොඩි subscribe එකක් දෙන්න. හොඳයි එහෙනම්. ආයිබෝන්.